වැත් වතුර නොරඳන තීන් තාලේක පමාද මනුයුන් ජන්ති බාලාදුම්මේ දිනු ජනා අප්පමාදංච මේධාවී ධනං සිට්ඨංව රක්ඛති මෙලොව පරලොව දෙලොව දියුණුව නොදත් අනුවනයෝ ප්‍රමාදයෙහි යෙදෙති. නුවණැත්තා අප්‍රමාදය උතුම් ධනයක් ලෙස රකි. සම්මා සම්බුදු සරණයි. ධර්මානුශාසනාව. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් ගුවන්ට මුසුවන රාත්‍රියේ ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍ර භානක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින්රයන් වහන්සේ. අපි ස්වාමින්රයන් වහන්සේ සදාම්දාර ධර්මදේශනා මාලාව වෙනුවෙන් පවත්වන්නේ මජ්ජිම පඤ්ඤාසකේ සූත්‍ර ඇසුරු කරගෙනයි. සදහම්දාර ධර්මානුශාසනාව වෙළඳ සේවා පිළිගැන්වීමකි. අපි දැන් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට ඒකාත්මික වෙමු. ගෞරවනීය ආරාධනය හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍ර භානක පූජ්‍යපාද රිදියගම ඉන්දහලෝක ස්වාමින්රයන් වහන්සේට අවසරයි. ස්වාමින්රයන් වහන්ස සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යං කිංචි රාහුල රූපං අතීතානාගත පච්චුප්පන්නං අච්ඡත්තං වා බහින්දාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යං දුරේ සන්ති කේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමේව යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බංති. පින්වත්නි, භාග්‍යවත් අරියත් අසම සමදිපදෝත්තම බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුම්පිටකයෙන් සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ භික්ෂු වර්ගයේ දෙවනි සූත්‍ර දේශනාවයි අද අපේ මාතෘකාව. මහා රාහුලෝවාද සූත්‍ර දේශනාව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ පුත්‍ර රත්නයව නිවන් දැකීමට ප්‍රාර්ථනා කරමින් කල්පලක්ෂයක් පාරමී සපුරාගෙන පැමිණි රාහුල භද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවුරුදු 7ක් වැනි කුඩා වයසේ තථාගත බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරපු දවසේ සුලංගෙල්ලේ එල්ලෙමින් සුකාතේ සමන ඡායා ශ්‍රමණයන් වහන්ස ඔබ වහන්සේගේ සෙවණැල්ල මට සැපයි කියමින් පසුපස ගිය මේ කුඩා පුතණුවන්ට දායාද ඉල්ලූ බැවින් ලෝකේ නැති නොවන උතුම්ම දායාදේ
සද්දා දනං සීල දනං හිරි ඔත්තප්පියං දනං ආදී සප්තාරි දනි ලබා දෙනුවස් භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මතක් කළා රාහුල කුමාරයව පැවිදි කරන්නට ඒ අවවාදයේ තුල හික්මුණු කුඩා කුමාරයා හිස සලමින් කැමති වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ලෙසත් මහමුගලන් මහරහතන් වහන්සේ ආචාර්ය උත්තමයන් වහන්සේ ලෙසත් පත්ව රාහුල කුමාරයා රාහුල සාමණේරයන් වහන්සේ බවට පත් වුණා පැවිදි කළා පැවිදි වුණු දා පටන් බුදුරජාණන් වහන්සේ නොඑක්වර අවවාද කළ බව සඳහන් වෙනවා මීට කලින් අපදේශනා කළ අම්බලට්ටිකා රාහුලෝ ආද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කුඩා දරුවන් විසින් නිතර බොරු කියනට කැමති විහිළුවට බොරු කියනවා ඒ නිසා අසත්වියති රාහුල ස්වාමීන් වහන්සේට අම්බලට්ටිකා ප්‍රාසාදයට වැඩම කරලා දියබඳුනේ උපමාවෙන් බොරු කීමෙන් වැළකී යුතු බවට අවවාද කළා එසේම දස ප්‍රඥේ ප්‍රශ්නයෙන් අප්‍රමාද සූත්‍රයෙන් නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ මේ කුඩා පුතුණුවන්ට රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේට අවවාද කළා අවවාද ලැබීමේ කැමැත්තක් ශික්ෂාකාමීත්වයෙන් අග්‍රභාවයක් ප්‍රාර්ථනා කරගෙන පැමිණි පුරුදු කරගෙන පැමිණ නිසාම සෑම දිනකම උදෑසන මිදුල ඇමදලා පාත්‍රයක් පිරෙන වැලි අරගෙන ඒ වැලි මිදුලේ අතුරමින් ප්‍රාර්ථනා කරනවා අද මට මේ වැලි කැට තරමට තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙනුත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙනුත් අවවාද ලැබේවා කියලා එසේ අවවාද ලැබීමේ කැමැත්තක් තිබුණෝ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍ර රත්නය මේ සම්මා සම්බුදු සසුනේ ශ්‍රාවක පුත්‍ර රත්නය රාහුල ස්වාමීන් වහන්සේ වයස අවුරුදු 18ක් පමණ වන කාලයේ තරුණ වයසේ යෝන් වයසේ දින බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් රාහුල බඩල ස්වාමීන් වහන්සේත් පිණ්ඩපාතේ වඩිනවා එම වැඩම කරද්දී හරියට පෙනුනේ බුදුරජාණන් වහන්සේ සුපිපි සල්වණයක් මැදට පැමිණිච්ච හස්තිරාජෙක් වගේ රාහුල තෙරුන් වහන්සේ පෙනුනේ ඒ හස්තිරාජයා පසුපස ගමන් කරන ඇත් පැටවෙක් වගේ භාග්‍යවතුන් වහන්සේ සවස් වේලේ මැණික් ගුහාවකින් එළියට ඇවිල්ලා ගොදුරු සාගන යන සිංහ රාජෙක් වගේ පෙනුණා රාහුල බද්ර තෙරුන් වහන්සේ ඒ සිංහ රාජයා පසුපස ගමන් කරපු සිංහ පැටියෙක් වගේ පෙනුනේ භාග්‍යවතුන් වහන්සේ මැණික් පර්වතයක් වැනි වනලැහැඹෙන් එන මහා දල ඇති දත් ඇති මහා ව්‍යාග්‍රෙක් වගේ රාහුල බද්ර ස්වාමින් වහන්සේ ඒ ව්‍යාග්‍ර රාජයා පසුපස යන ව්‍යාග්‍ර පැටියෙක් වගේ ඒ භාග්‍යවතුන් වහන්සේ සිම්බලි පොකුණේ නික්මුණු ගුරුරු රාජෙක් වගේ රාහුල බද්ර ස්වාමින් වහන්සේ ඒ ගුරුරු රාජයා පසුපස ගීපු ගුරුළු පැටවෙක් වගේ භාග්‍යවතුන් වහන්සේ චිත්‍රකූට පර්වතයෙන් අහසට පියෑඹු ස්වර්ණ වරණ හංස රාජයා වගේ රාහුල බද්ර ස්වාමින් වහන්සේ ඒ හංස රාජයා අණුව පසුපස පියාඹන හංස පැටවෙක් වගේ භාග්‍යවතුන් වහන්සේ මාසයුරේ පාවෙන මහ රන් නැවක් වගේ රාහුල තෙරුන් වහන්සේ රන් නැව පසුපසෙන් ඇදීගෙන යන කුඩා පහුරක් වගේ භාග්‍යවතුන් වහන්සේ චක්‍ර රත්නයේ ආනුභාවයෙන් අහසේ සැරිසරන සක්විති රජතුමා වගේ රාහුල බද්ර තෙරුන් වහන්සේ ඒ සක්විති රජතුමා පසුපස යන පුත්‍ර රත්නය වගේ භාග්‍යවතුන් වහන්සේ වලාකුළු නැති අහස්තලයට පායා ආ පුන් සඳක් වගේ රාහුල බද්ර ස්වාමීන් වහන්සේ ඒ පුන් සඳානුව යන ඖෂධි තාරකාව වගේ ඒ භාග්‍යවතුන් වහන්සේද මහා සම්මත ඔක්කාක රාජ වංශයේ ඉපදුනා රාහුල තෙරුන් වහන්සේත් එසේමයි භාග්‍යවතුන් වහන්සේත් රාහුල භද්‍ර තෙරුන් වහන්සේත්
සුදුපාට හග්ගෙඩියක් වගේ ඒ හග්ගෙඩියකට දැම්ම කිරි වගේ සුපිරිසුද්ධ ශාස්ත්‍රීය රාජ කුලයේ උපන් දෙපලක් භාග්‍යවතුන් වහන්සේත් රාජ්‍ය අතහැරලා පැවිදි වුණේ සක්විති රාජ්‍ය රාහුල තෙරුන් වහන්සේත් සක්විති රාජ්‍ය අතහැරලා පැවිදි වුණේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා හරියට දෙවිනුවරක නැගුණු රුවන් තොරණක් වගේ හැමතැන මල් පිපුණු පරසතු ගහ වගේ සල් රුකක් වගේ රාහුල ස්වාමීන් වහන්සේගේ ශරීරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා දෙදෙනා වහන්සේම සෝභමානයි දෙදෙනා වහන්සේම රාජ කුලයෙන් පැමිණලයි පැවිදි වුණේ දෙදෙනා වහන්සේම ශාස්ත්‍රීය සුකුමාලයි දෙදෙනා වහන්සේම රත්තරම් පාටයි ලක්ෂණ උපලක්ෂණ සම්ප්‍රයුක්තයි එකමගක වැඩම කරන සඳ මණ්ඩල දෙකක් සූර්ය මණ්ඩල දෙකක් සක්‍රිය දෙපලක් සුයාම දේවරු දෙපලක් සන්තුසිත දේවරු දෙපලක් පරිනිම්මිත වසවර්ති වෙසි දෙවිවරු දෙපලක් බ්‍රහ්ම රාජයෝ දෙපලක් වගේ පෙනුණා එක වගේමයි ඒ දෙදෙනා වහන්සේගේ රූපශ්‍රීයෙන් ඔවුනවුන් බැබළුණා ඒ වෙලාවේ ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරසේ පටන් පාදාන්තය දක්වා බැලුවා අපරමාණ බුද්ධ විලාශය දරිස් මහා පුරුෂ ලක්ෂණේ විචිත්‍ර වූ බුදු සිරුර මඹයක් පමණ දුර විහිද බ්‍යාම ප්‍රභාව සවනගණ බුදු රස්මාලා විහිදෙමින් විදුලියමින් රන් සුනුවෙන් විසිරීමෙන් පැතිරෙමින් යන යන්ත්‍රයකින් ගමන් කරවන රන් පිළිමයක් වගේ පාංශු කුල චීවරයෙන් වැසුණු රන් කම්බලියකින් වැසුණු රන් පවුවක් වැනි පර්වතයක් වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ සුගස් සිවුරෙන් සැරසුණු ශෝභමාන බුද්ධ ශරීරය දැකලා භාග්‍යවතුන් වහන්සේත් බොහොම ලස්සනයි බුදුරජාණන් වහන්සේ ගෙදර හිටියන සක්විති රජ වෙනවා එහෙම වුණා නම් මම තමයි පුත්‍ර රත්නේ වෙන්නේ එහෙනම් මට පරිනායක තනතුර ලැබෙනවා එහෙම වුණා නම් මේ දඹදිව අතිශයින්ම බබලන්න තිබුණා කියලා තමන් වහන්සේගේ රූපය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ රූපය ගැනත් චන්ද්‍රාගය හටගත්තා ස්නේහය හටගත්තා වැරදි මගකට පිළිපන්නා රූපය අනිත්‍ය දුක අනාත්ම කියලා වඩන වෙනුවට එදා තරුණ වයසේ සිට රාහුල තෙරුන් වහන්සේ සිතුවේ බුදුරජාණන් වහන්සේත් ලස්සනයි මාත් ලස්සනයි බුදුරජාණන් වහන්සේ රජ වුණාන මට පුත්‍ර රත්නය වෙලා මේ දඹදිව් තලයේ බබළුවන්න තිබුණා කියන ගේහසිත කල්පනා මේ කල්පනාව භාග්‍යතුන් වහන්සේත් නිතරම දැන් රාහුල භද්‍ර තෙරුන් වහන්සේ නැත්නම් මේ පුත්‍ර රත්නය බොහොම තරුණ වයසේ මස්ලේ වැඩුණු සෝභමාන ශරීර තියෙන වයස දකින දකින රූපයට හිත යන වයස ඒ නිසා නිතරම කල්පනාවේ මානසිකාරයෙන් හිටියා දැන් මොනවද මේ රාහුල භද්‍ර සිතන්නේ හරියට පිරිසිදු වතුරේ මාළුවෙක් දැක්කා වගේ සඳ මඩලෙන් සසලකුණ පෙනෙන්නා වගේ එසේ ඒෂණෙහිම බුදුරජාණන් වහන්සේට පෙනුණා රූපය පිළිබඳ චන්දරාගයක් ඇති කරගෙන ඉන්න බව මම් මුලා වෙලා ඉන්න බව වැරදි මගකට වැරදි පොටකට බැහැගෙන ඉන්න බව ඒ බව දැනගෙන බුදුරජාණන් වහන්සේ සිතුවා මේ කුඩා ක්ලේශයක් වුණත් හිත අභ්‍යන්තරයට ඇවිල්ලා වැඩුණොත් බොහොම විපත් ගෙන දෙනවා මේ ලෝකාන්තරායයි පරලෝකාන්තරායයි දෙකම සිද්ධ කරලා මේ රාගය කියන ක්ලේශේ වර්ධනය වුණොත් චන්දරාගය වර්ධනය වුණොත් නිරේ උපදින්න හේතු වෙනවා තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ අසුරනිකාය පවා ඉපදෙන්න හේතු වෙනවා නැවත නැවත මව කුසට එළඹිලා කෙලවරක් නැති සංසාර ගමනට වැටෙන්නත් හේතු වෙනවා අනත්ත චන්තෝ ලෝභෝ ලෝභෝ චිත්තප්ප කෝපනෝ බයමන්ත රතෝ චාතං තං චාතෝ නාව බුච්චති අයහපත ඇතිකරන ලෝභය මේ ලෝභයෙන් යහපතක් නම් පේන්නේ නැහැ සිද්ධවන්නේත් නැහැ සිතේ කෝ ඇතිකරන මේ ලෝභය ලෝභියා දහමද නොදකි ලුද්ධෝ අත්තං නජානාති ලුද්ධෝ ධම්මං නපස්සති අන්දනත් මතං තදා හෝති යං ලෝකේ සහතේ තරං මේ ලෝභය හටගත්තම ධර්මයේ දකින්නේ නැහැ අර්ථය දකින්නේ නැහැ ලෝභයෙන් වැසුණු මිනිසා
මහා සසර අඳුරට වැටිලා සසර අතරමං වෙනවා කියන මේ අර්ථය සිහි කරමින් බුදුරජාණන් වහන්සේ මහා කරුණාව දැක්කුවා. නොඑක් බඩු පිරුණු රත්තරම් පිරුණු මැණික් පිරුණු නැවක් ලෑල්ලක් බිඳිලා පොඩි වතුර පහරක් එනකොටම කල්පනා කරනවා මේ වතුර පහර සැඩ වුණොත් තව දුරටත් ආවොත් මේ මුළු නැවම ගිලෙන්න පුළුවන්. හැබැයි සිදුර පොඩි පොඩි සිදුරකින් වතුර එන්නේ. හැබැයි දිගට වෙන්න දුන්නොත් නැව මුහුදුපත් වෙනවා. ඒ වගේ මිතා වේගයෙන් මේ සිදුර වසා දැම්මොත් නැව රැක ගන්නට පුළුවන්. ඒ වගේ මේ හිතේ අභ්‍යන්තරයේ තියෙන සීල සමාධි ප්‍රඥා කියන මැණික් විනාශ කරන්න සිදුරක් සොයාගෙනයි මේ චන්දරාගය ඇවිත් තියෙන්නේ. ඒ මොහොතේම සිදුර වැහුවොත් අර සීල සමාධි ප්‍රඥා මැණික් ටික ආරක්ෂා කරන්න පුළුවන්. එහෙම හිතලා ඒ ශ්‍රේණියම භාග්‍යවතුන් වහන්සේ රාහුල බද්ද ස්වාමීන් වහන්සේ දෙසටම හැරුණා. ඒ හැරීමට කියන්නේ නාග විලෝකණය, නාගාපලෝකණය කියලාත් කියනවා. සම්පූර්ණ කය මහරවල ඇතරාජේ කරන වගේ බුදුරජාණන් වහන්සේ රාහුල තෙරුන් වහන්සේ වෙත හැරුණා. හැරලා බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නට පටන් ගත්තා. රාහුලේ මෙසේ නොසිතිය යුතුයි. කෙසේද? යං කිංචි රාහුල රූපං. රාහුල යම් රූපයක් තියෙනවා නම් අතීතානාගත පච්චුප්පන්න. ඒ රූපේ අතීතේ වෙන්න පුළුවන්, අනාගත රූපයක් වෙන්න පුළුවන්, වර්තමාන රූපයක් වෙන්න පුළුවන්. අජ්ජත්තං වා බහිද්ධාවා. තමා තුල තියෙන එකක් වෙන්න පුළුවන්, බාහිර තියෙන එකක් වෙන්නත් පුළුවන්. ඕලාරිකං වා සුකුමං වා. ගොරෝසු රූපයක් වෙන්නත් පුළුවන්, සියුම් රූපයක් වෙන්නත් පුළුවන්. හීනං වා පනීතං වා. හීන රූපයක් වෙන්නත් පුළුවන්, ප්‍රණීත රූපයක් වෙන්නත් පුළුවන්. යන් දූරේ සන්තිකේවා. දුර වෙන්නත් පුළුවන්, ළඟ වෙන්නත් පුළුවන්. ඒ සියලු පන් රූපං නේතං මම. ඒ සියලු රූපයම මගේ නෙවෙයි. නේසෝ හමස්මි මම නොවෙමි. නමේසෝ අත්තාති මගේ ආත්මයත් නොවේ. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එසේම යථාර්ථයේ යථාර්ථයේ ලෙස ඇතිදී ඇති සැටියෙම සම්‍යක් ප්‍රඥාවෙන් දැකිය යුතුයි. එසේ බුදුරජාණන් වහන්සේ රූප කර්මස්ථානය රාහුල තෙරුන් වහන්සේට ලබා දුන්නා. හරියට බඩු සහිත හොරෙක් අහු වුණා වගේ හිතනකොටම අහු වුණා. වැඩි වෙලා හිතන්නුනෙත් නැහැ. හිතන්න ගන්නකොටම අහු වුණා. බුදුරජාණන් වහන්සේ රාහුලය මෙවැනි විතර්ක නොකළ යුතුයි කියලා න්‍යායෙන් පරියායෙන් ව්‍යංගයෙන් කිව්වෙත් නැහැ. රාහුලයන්ට මෙන්න මෙහෙම හිතන්න එපා කියලා කියන්න කියලා පණිවිඩකාරයෙක් කිව්වෙත් නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්ම සම්මුඛී ඉඳගෙනම ඒ අවවාදි කළේ. සුගතෝ වාදේ නම් කල්ප කෝටි ගණනකින් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් අපිට අවවාදයක් ලැබෙනවා කියන එක සමහර අපිට ලැබිලා නැතුවත් ඇති. නමුත් මේ රාහුල බද්ද ස්වාමීන් වහන්සේට ඒ අවවාදය ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන්ම ඒෂණයම සජීවීවම ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ අවවාද ලැබුණට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියා දුන්නේ රූපය ගැන විතරයි. රූපය මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. නමුත් මේ රාහුල බද්ද ස්වාමීන් වහන්සේ අපි මුලින්ම මතක් කළා හික්මෙන් හරි කැමති, අවවාදයට කැමති. ඒ නිසා අහනවා භාග්‍යවතුන් වහන්සේ රූපය පමණක්ද, සුගතයන් වහන්සේ රූපය පමණක්ද අනිත්‍ය වෙන්නේ? අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ නැවත දේශනා කරනවා, රාහුල රූපයද, වේදනාවද, සංඥාවද, සංස්කාරයද, විඥාණයද, මේ පහම අනිත්‍යයි. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නොවේ. ඒ විදිහේ කර්මස්ථානයක් බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණා. සබ්බ මේතං අභිඤ්ඤාය ධම්මරාජා පිතාමම. සම්මුඛා බික්කු සංගස්ස ඒත දග්ගේ තපේසිමං. මගේ පියතුමා වූ ධර්මරාජයන් වහන්සේ,
මේ සියල්ල දැනගෙන භික්ෂු සංඝයා ඉදිරියේදී මාගතනතුරෙහි තැබුවා. සික්ඛා කාමනහං අග්ගෝ. ශික්ෂාකාමින් අතර මම අග්‍රයි. ධම්මරාජේන තෝමිතෝ. ධර්මරාජු අපගේ බුදු සමිඳුන් විසින් ප්‍රශංසා කරන ලැබුවා. සද්දා පබ්බජිතානංච සහායෝ පවරෝ මම. ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච ශ්‍රාවකයන්ට මම උපකාරවන්තයෙකුත් වෙනවා, උදව්කාරයෙක් වෙනවා. ධම්මරාජා පිතාමහයන්, මගේ පියතුමා ධර්මරාජු බුදුරජාණන් වහන්සේමයි. ධම්ම රක්කෝච පෙත්තියෝ, ධර්ම රක්ෂාවයි පිය උරුමය. සාරිපුත්තෝ උපච්ඡායෝ, මාගේ උපාධ්‍යයන් වහන්සේ ධර්ම සේනාධිපති සාරිපුත්‍රයන් වහන්සේ. සබ්බම් මේ ජිනසාසන, මේ සියල්ලම මට බුදු සසුනයි. ඒ රාහුල මහරහතන් වහන්සේ පශ්චිම භාගයේ ජීවිතේ වදාළ ගාථාරත්න තේරගාථා පාලී සඳහන් වෙන්නේ. තමන් වහන්සේගේ මුවින්ම තමන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේගේම පුත්‍රයා බව, එසේම ධර්මයෙන් නිපන් ශ්‍රාවක පුත්‍රයා බවත්, ශික්ෂාකාමින් අතර හික්මෙන්නන් අතර අග්‍ර බවත්, ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන්ට උදව් කරන උපකාරවන්තයෙක් බවත්, මේ බුදු සසුනම තමන් වහන්සේගේ මුළු ජීවිතය බවත් තමයි මේ ස්වාමීන් වහන්සේ මෙසේ විස්තර කරලා තියෙන්නේ. කර්මස්ථානයක් ලැබුණා. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන, මේ පංච උපාදානස්කන්ධයම සැකෙවින් කිව්වොත් මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, ස්කන්ධ පහ වසඟේ පවත්වන්න බෑ, ස්ථිරව පවත්වන්න බෑ. අනිත්‍යයි. අනිත්‍ය වන දේ දුකයි. අනිත්‍ය වූ දුක් වූ දේ අනාත්මයි. මේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ යම් අතීත රූප තිබුණා නම්, වේදනා, සංඥා, සංකාර, විඥාන තිබුණා නම්, ඒ සියල්ලත් අනිත්‍යයි. වර්තමානයේ ඒ කියන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන තිබෙනවා නම් ඒවත් එහෙමයි, අනිත්‍යයි. අනාගතයේ තිබෙන්නා වූ රූප, වේදනා ආදියත් අනිත්‍යයි. ତର ප්‍රකටම භාග්‍යතුන් වහන්සේ විස්තරතුව මෙතන රාහුල ස්වාමින්ද්‍රයන් වහන්සේට ලබා දුන්නේ රූපය පිළිබඳයි. මොකද චන්දරාගය ඇති වුණේ රූපය පිළිබඳව නිසා. රූප කර්මස්ථානයේ විස්තරතුව දේශනා කළා රූපය කියන්නේ කුමක්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කියන තද ගති, ආපෝ කියන වැగిරෙන ගති, තේජෝ කියන උණුසුම් සීතල ගති, වායෝ කියන සැලෙන ගති. මේ සතරෙන් සකස් වුණා වූ කොටසට කියන රූපය කියලා. රූපතිති රූපං. සැලෙන බැවින්, වෙනස් වෙන බැවින්, කැඩෙන බැවින් ආදි වශයෙන් මේ රූප කියලා කියන, හැපෙන බැවින්. රූපයේ ස්වභාවය හැපෙනවා. සාමාන්‍ය ඇසේ හැපෙන නිරන්තරයෙන් රූපේ. දැන් මේ මොහොතේදීත් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ඇසින් තමයි දැක්කේ. දැකලා චන්දරාගය තමයි ඇති වුණේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ රූපය කියන්නේ මගේ දෙයක් නෙවෙයි. නේතං මම. නේසෝ හමස්මි, මම නොවෙමි. මම නෙවෙයි. රූපය කියන්නේ මම නෙවෙයි. නමේසෝ අත්තා, මගේ ආත්මයත් නෙවෙයි. එතකොට මේ වචන තුනෙන් කියලා තියෙන්නේ රූපේ අනිත්‍ය බව, මගේ නෙවෙයි. මම නොවෙමි, දුක්ඛ බව. නමේසෝ අත්තා, ආත්මයක් නොවේ කියන අනාත්ම බව. එහෙනම් මේක නැවත නැවත වචන වශයෙන් අපි සරලව ගත්තොත් මේ රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුබයි. රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුබයි. පැරණි අපේ උපාසක උපාසිකාව බොහොම ඉස්සර හිටපු අය පුරුදු වෙලා හිටිය යමක් බිඳුනම අනිත්‍යයි කියන්නේ. යමක් කැරුණම අනිත්‍යයි කියන්නේ ඒක වටිනවා. මොකද ඒක ලොකු තේරුමක් නොගත්තත් අර වචනේ හරි කියනකොට අපිට භාවිතාවක් වෙනවා. මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි, මේක අසුබයි, මේක සුබයි, මේක ප්‍රියයි, මේක මනාපයි, මේක නිත්‍යයි, මේක මමම, මේ මගේමයි, මගේ ආත්මයමයි කියලා ග්‍රහණය කරපු ලෝකෙක තමයි ප්‍රතිවිරුද්ධ කල්පනාවක් දෙන්නා දන්නේ.
දැන් බලන්න මේ ලෝකයේ පුරාම තියෙන මොකද්ද මම මගේ මගේ ආත්මය ලස්සනයි හැඩයි සුබයි කවුරුත් අසුබ දේ බලන්න කැමති නැහැනේ සුබ දේවල් බලන්නම කැමති දැන් පැවිදි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා උත්සාහ කරන අසුබ දේවල් බලන්න නමුත් ගිහි ජනතාවට කිව්වොත් අසුබ දේ බලන්න කියලා අසුබ දේ බලන්න කැමති නැහැ අසුබ දේ බලන්නේ ඇයි සුබ සංඥාව දුරු කරන්නට දැන් විසුද්ධි මාර්ගයේ කායගත සති නිදේශයේ විස්තර කරලා දෙනවා කේසාලෝම අනකාදන්තා තචෝ ආදී මේ කුටස්වල ලක්ෂණ ටික උපමාවෙන් තමයි කියා දෙන්නේ. ඒ උපමාවෙන් කියා දුන්නේ එදා බලන්න පහසුකම් තිබුණ නැති නිසා. නමුත් අද කෙනෙකුට පුළුවන් මලසිරුරක් කපලා මේ කුස ඇතුලේ තියෙන අවයව ටික අරගෙන හදවත අක්මාව පෙනහලු වකුගඩු දෙක බඩවැල ආමාශය එළියට අරගෙන කපලා බලන්න පුළුවන්. එම දර්ශනයක් අපිට අන්තර්ජාලයෙන් උනත් අරගෙන විමසන්න පුළුවන්. ඇස් දෙකෙන් බලන්න පුළුවන්. කෙනෙකුට ගිහිල්ලා එහෙම තැනකට බලන්න පුළුවන් නම් ගඳත් ගන්න පුළුවන්. අරමුණක් වශයෙන්. ඒතර දුගඳ හමන ප්‍රිය උපදවන් නැති දැක්කම හැඩයි කියන බැරි ස්වරූපයක් තමයි මේ රූපේ ඇතුලේ තියෙන්නේ. මේ ඕලාරික ගොරෝසු රූපේ ඇතුලේ තියෙන්නේ. දැන් සියුම් සුකුම රූප කියලා කිව්වෝ ඒ දිව්‍ය රූප වගේ ඒවා එහෙම පේන්නේ නැහැ. ඒවයි බඩවැල් නැහැ. අසුචි නැහැ. බොහොම සියුමැලි. ඒ රූපේ වුණත් මගේ කියන්න බෑ. මොකද ඒක හවදරි චුත වෙලා යන රූපයක්. අහිමි වෙලා යන රූපයක්. නමුත් මනුස්ස ලෝකයේ ඉන්න ඔබට මට අපිට අද ගෝචර වෙන අර බඩවැල් තියෙන කය තමයි. මොකද ඒක තමයි අපි ඇසුරු කරන් ඉන්නේ. ඒකට තමයි චන්දරාගය ඇති කරන් ඉන්නේ. ඒක තමයි මගේ කියලා වැළඳගන්නේ මගේ ආත්මය මගේ පණ කියලා කියන්නේ මොකද්ද අන්නේ රූපේට ඒ පණ කියන එකේ පණ නැති වෙන ස්වභාවය දැනගන්නයි මේ මානසිකාරය වඩන්න කියන්නේ නැත සැමදාම මගේ කිසිවෙකුගේ නොවේ මේ රූපස්කන්ධයකට නැත ඔයාගේ නොපෙනෙන හිතට නෙවෙයි පෙනෙන රූපේට එන ඒ පෙනෙන රූපය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ මේක අසුබය කියන සංඥාව සාමාන්‍ය ජීවිතේ අපි ගන්නේ නැහැ අපි කතා කරන්නේ නැහැ අපි කියන්නේ රූපේ ලස්සනයි රූපේ හොඳයි රූපේ සුවඳයි ඒ රූපය මට හොඳයි ඒක මං කැමති රූපයක් ඒක මට අයිති කරගන්න නැත්තම් වටිනවා ඔය කල්පනා තමයි තියෙන්නේ ඒ රූපේ කැත වෙනකොට උනත් අවලස්සන වෙනකොට උනත් බලන්නේ කොහොම හරි මොන යම් ක්‍රමයකින් හෝ ඒක වහලා දාන ආලේපණයක් ගල්වන්නට. ඒකෙන් පේන්නේ ලෝකය කැමති නැහැ ඇත්ත දකින්නට. ලෝකය කැමති බොරුව දකින්නට. හැමතැනම මෙහෙමයි. බොරුව රජේන ලෝකයක්. ඇත්ත කතා කරනකොට ටිකක් අමාරුයි. මේ ධර්මයෙන් කතා කරන්නේ ඇත්ත. ඒ නිසා බොරුව රජේන ලෝකේ ඇත්ත කතා කරන භික්ෂුන් වහන්සේව සමහරට අප්‍රිය අරමුණක් දකින්න අකමැති අහන්න අකමැති අරමුණක් වශයෙන් තේරෙනවා. මොකද රූප ගරුක සමාජය අපි දන්නවා කේමා කියන ඒ බිස්සව රූපනන්දා කියන භාග්‍යවතුන් වහන්සේගේ නැගණිය පවා බුදුරජාණන් වහන්සේ දකින්න කැමති වුණේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ රූපේ අනිත්‍යයි කියන දුකයි කියන අනාත්මයි කියන අසුබයි කියන. අපි එහෙම නෙවෙයි. අපි හිතන්නේ රූපේ ලස්සනයි. මන්තරම් හැඩගෙනේ තවත් නැහැ. එහෙම හිතපු දෙපලක් නේ. අවසානට භාග්‍යතුන් වහන්සේ දමණය කළේ තමන් වහන්සේට දිව්‍ය සම්මාන ස්ත්‍රියක් පවන්සලන බව පෙන්වනවා. ඒ රූපේ ටිකෙන් ටික වැහැරී ගියා. ඇදගෙන වැටුණා. පොළොවට පස්සෙලා යනවා පෙන්වනවා. මවා පෙන්වනවා. අනේ මේ තරම් මටත් වරා ලස්සන මේ රූපයත් විනාශ වෙලා ගියා නම් මේ රූපය ගැන කවර කතාද? මේ රූපේ හැඩ කොහෙත් තියෙන්නේ? වරණ රූපේ තියෙන්නේ. කොහෙත් තියෙන්නේ? සමෙන් උඩ තියෙන්නේ. මේ සමෙන් උඩ බොහොම සුළු පරාසයක තමයි මේ වෙනස තියෙන්නේ. දශමයක වෙනසක් තියෙනවා. ඔය දශමය පොඩ්ඩක් හරල බැලුවොත් ඒ හැම ගලවල බැලුවොත් අපිට මේ වහගෙන ඉන්න මේ මායාවේ ඇත්ත කතන්දරේ පේන්න ගන්නවා. පොඩ්ඩක් සිදුරු කර බලපු ගමන් පේන්න ගන්නවා. සිදුරු කරපු ගමන් පේන්නේ මොන රතු පාට ලේනවා. ඊට යටින් සම ඒ වගේ මස් තියෙනවා. නහර තියෙනවා. ඇට තියෙනවා. ඇටලොඳ තියෙනවා. කුස සිදුරු කරලා බැලුවොත් දැන් කුස එළියෙන් බැලුවම කුස වසා සිටිනවා. අර වීණාවක් වතු පූර්වක් වගේ කියනවා. වීණාවක සමක් වගේ.
ඒ කුසෙහි සම වර්ණවත් නම් ඒ කුස ලස්සනයි කියලා කියන්න පුළුවන්. සමහරට සිප වෙලඳ ගන්න හිතෙන්න පුළුවන්. නමුත් ඒ කියන කුසම ආයුධයකින් පොඩ්ඩක් සිදුරු කරලා දුන්නොත් මේක දැන් සිප ගන්නට මේක ඉඹින්න කියලා කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අරක වහලා තියෙනකන් ලෑස්ති ඉඹින්නට ඒක කපලා දුන්නම පැත්ත පලා තින්නේ නැහැ. ඒ තරම් ගඳයි. පුදුම දුගඳක් තියෙන්නේ. මේ වහගෙන ඉන්නේ අසුචියෙන් පිරිච්ච මල්ලක්. මේක උපදමාගෙන ඉන්නේ හරියට අසුචි පිරිච්ච කලයක් මොවිට වහලා හොඳට සිතුවා මැදලා දුන්නා වගේ. ඒ කලේ සිදුරු කරලා දුන්නොත් කවුරුවත් කැමති වෙන්නේ නැහැ ඒ වෙත ලං වෙන්නට. ඒ කලේ වැළඳ ගන්නට කැමති වන්නේ නැහැ. ඊළඟට පෙනී යනවා බඩවැල් තියෙන බව. ආමාශයක් තිබෙන බව. ඒ ආමාශය තුල අර ආහාරයටගත් ආහාර ද්‍රව්‍ය පිටසෙන් සමග මිශ්‍ර වෙලා දුගඳ වහණය වෙමින් තියෙන බව. අකුම්මාව තිබෙනවා. පිටසෙන් සරවාදී මේවා පිරලා තියෙනවා. තෙල් මන්ද තිබෙනවා. එනම් මේක තමයි රූපේ ඇත්ත. කාය විචිද්දක භාවනාව, කාය විනිවිද දැකීම. එනම් අර කියන සුභ සංඥාවම භාවිතා කරන්න කරන්න චන්දරාගේ වැඩෙනවා. රූපය නිත්‍ය වශයෙන් වැටහෙනවා. සුභ වශයෙන් වැටහෙනවා. ලස්සන වශයෙන් වැටහෙනවා. මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් වැටහෙනවා. හැබැයි කෙනෙක් මේ අසුභ මේ යථා ස්වභාවය කය විනිවිද බලන්න පුරුදු වුණොත් අර කිව් වගේ ඒ වගේ දර්ශන තියෙනවනේ ඒව බලන්න නිතර පුළුවන් නේද? එහෙම කෙනෙකුට චන්දරාගේ ටිකෙන් ටික ටිකෙන් ටික දුරවෙල යනවා. භාග්‍යතුන් වහන්සේ කියන්නේ කායගත සතිය වඩන්න කිව්වේ. අසුභ භාවනා වඩන්න කිව්වේ රාගයට විසඳුමනේ. දැන් මේ සූත්‍ර දේශනාය වුණත් ඉදිරියේදී පෙන්눔 කරනවා. අසුභේ වඩන්නට රාහුලේ අසුභේ වැඩිීමේ රාගය දුරු වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ යමක් වදාහලන ඒක එහෙමම තමයි. අපිට ඕන රාගය වඩන්නද? රාගය නසන්නද? මේ ධර්ම ශ්‍රවණලාභී ශ්‍රවණය කරන සදැහැති පිරිසට අනිවාර්යෙන් ඕන වෙන්නේ රාගය නසන්නට. ධර්මයේ අසන්න නැති අන්ධබල පුතජනයන්ට ඕනේ රාගය වඩන්නට. එයාලට ගැන කරන්න දෙයක් නැහැ. මොකද එයාලා ධර්මයේ අසන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ නිසා. මේක නසන්න ඕන, මේක දුරු කරන්න ඕන කියලා එයාට තේරෙන්නේ නැහැ. නමුත් බණහන කෙනාට දැන් ඇහෙනවා අපි රාගය නසන්න ඕන. ඇයි? මේ රාගය අපි අඬව අඬව සසර වටේ ගෙනියනවා. තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, අසුරනිකා නිරයට අපි ඇදගෙන යනවා. එතෙන්ට යන තත්ත්වෙට වැඩසලස්සනවා. රාගය නිසා සතුන් මරනවා. තව කෙනෙක්ට හානි කරනවා. තමන් ඇලුම් කරන කෙනාට විපත් වෙනකොට කරදරයක් වෙච්ච වෙලාවේ. අනුන්ගේ දේ පැහැර ගන්න යනවා. මේ චන්ද රාගය නිසා. කාම මිච්ඡාචාරය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා නිරයට යනවා. බොරු කියනවා තමන් ඇලුම් කරන දේ රැක ගැනීමට. පාපයන්හි ඇලී වාසය කරන්නෙක් වෙනවා රාගය බලවත් වෙනකොට. ධර්මචන්දේ ධර්මරාගය ඇති වෙනවා, කාමරාගය බහුල වෙනවා. ඒ කාමරාගය බහුල වීම විපත තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. නැවකට වතුර සිදුරකින් පොඩි සිදුරකින් වතුර ඇවිල්ලා කාන්දු වෙලා පසුව මේ නැවම නැවේ රත්තරන් මැණික් සමගම මුහුදුපත් කරනවා වගේ. හොඳට තිබීච්ච සීල සමාධි ප්‍රඥා ගුණ ජීවිත විනාශ වෙලා යනවා. එසේනම් මේට ප්‍රතිපක්ෂ වූ නිත්‍යයි සැපයි ආත්මයි සුබයි කියන මේ සංකල්පනාවට විරුද්ධ වූ සංකල්පනාවක් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී මුලින්ම දේශනා කළා. ඒ තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි. මගේ නෙවෙයි රූපය, මම නෙවෙයි රූපය, මගේ ආත්මය නෙවෙයි රූපය. ඒක රූපයට විතරක් නෙවෙයි වේදනා විඳින ස්වභාවන් ගැනත් හිතන්න ඕනේ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. හඳුනා ගන්න ස්වභාවයක් තියෙනවා හිතින් යමක් ගැන. ඒ හඳුනා ගැනීමත් මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි. සංකාරයව චේතනා පහළ කරන ස්වභාවයක් තියෙන. ඒ චේතනාත් නැත්නම් කර්මත්, චේතනා කියන්නේ කර්මයනේ. ඒ චේතනා ටිකත් නැත්නම් චෛසික කොටසත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. විඥාණය කියන්නේ සිත් පරම්පරාවත් පහළ වෙන සිත් ඔක්කොමත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සැකවින් ගත්තොත් නාම රූප දෙකම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි. එසේ කර්මස්ථාන ලැබුණා. ඒ වෙලාවේ කල්පනා කළා භාග්‍යවතුන් වහන්සේ මට ඉදිරියේ ඉඳගෙන අවවාද කළා. පණිවිඩෙව්වෙත් නැහැ. අද එහෙනම් පින්දපාති වඩින්නේ නැහැ මම. මෙහෙම භාවනා කරනවා කියලා
ස්වාමීන් වහන්සේ පින්ඳ පාතෙන් වැලකිලා පාත්‍රයේ පැත්තකින් තියලා ඒ ගහක් මුල පළඟ බැඳගෙන වාඩි වුණා. වාඩි වෙලා ගිනි දල්වන්නේ ගිනි ගන්නෙක වගේ නිතර නිතර රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි කියමින් මානසිකාර කර කර හිටියයි. දැන් වරද අසු වුණා. ඒ වරදට අවවාද ලැබුණා. ඒ වරදෙහික් වුණා. වරද වරද වශයෙන් දකින්නවනම් වරද වරද වශයෙන් පිළිගන්නවනම් ඒ ශ්‍රාවකයාම බුදුසසුනේ වැඩෙන බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. රාහුල ස්වාමීන් වහන්සේ එවැනි උතුමන් වහන්සේ කෙනෙක්. කියා දුන්නු දේ ඒ වෙලාවෙම ඉටු කළා. දානේ වළඳන්න හිතුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා ද රාහුල බද්ද්‍ර ස්වාමීන් වහන්සේ මේ පුත්‍ර රත්නේ කායගත සතියේකින් අමෘතේම වළඳාවි. ඒ නිසා දානේ අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වෙලාවේ උපාධ්‍යයන් වහන්සේ වන සාරිපුත්ත මහරහතන් වහන්සේ පසුව පින්ඩ පාත වටන. මොකද සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේල තනිව ඉන්න දවස්වලට නම් උන්වහන්සේල වත් පිළිවෙට්ටි කරගෙන උදෑසනින්ම පින්ඩ පාත වඩිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සමග සැවැත් නුවර දෙවුරම් වෙහෙර වැඩ සිටිනවා නම් ඊට වඩා වෙනස් පිළිවෙතක් තමයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පින්ඩ පාත වැඩේට පස්සේ ශ්‍රාවක සංඝරත්නය පිරිවර ඒ දෙනම වහන්සේලා කුටියෙන් ඉවතට ඇවිත් අමදපු නැති තැන් අමදිනවා. වහපු නැති දොර ජනෙල් තිබුණොත් ඒව වහනවා. අසනීප වෙච්ච ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා එවත්නි මොනවට දාස මොනවද ඕන කියලා අහනවා. ගෙනත් දෙන්න. තරුණ ස්වාමීන් වහන්සේ වෙත ගිහිල්ලා කියනවා එවත්නි ඇලී වසන්ට මේ බුදුසසුන බොහෝම ආනිසංස සහිතයි. දුකින් මිදෙන්න පුළුවන්. අරතියක් ඇති කරගන්න එපා කියලා අවවාද කරනවා. ආන්නේ කටයුතු කරලා ටිකක් ප්‍රමාද වෙලා තමයි ස්වාමීන් වහන්සේලා දෙනම පින්ඳ පද වඩින්නේ. එහෙම දවසක පසුව තමයි වැඩි. වඩනකොට රාහුල බද්ද්‍ර ස්වාමීන් වහන්සේ කය ඍජු කරගෙන පලක් බැඳගෙන වැඩ සිටියේ. ස්වාමීන් වහන්සේ මානසිකාර කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ රූප කර්මස්ථානේ දුන්න බව දුටුවේ නැහැ. කය ඍජු කරගෙන කරන්න පුළුවන් හොඳම භාවනාවක් තමයි මේ ආනාපාන සතිය. ඒ නිසා ස්වාමීන් වහන්සේ අවවාද කළා රාහුලය ආනාපාන සතිය වඩන්න කියලා. රාහුලය ආනාපාන සතිය වඩන්න කියලා. ඒ අවවාදයත් හිතේ තියාගෙන රාහුල ස්වාමීන් වහන්සේ දානෙට පෙර යාමෙත් දානෙන් පසුවත් ඒ කියන්නේ දවල් ආහාර වේලාවෙන් පසුවත් ඒ කියන්නේ දානි වැළඳුවේ නැහැ. නමුත් දානෙට පෙරත් භාවනා කළා. දානෙන් පසුවත් භාවනා කළා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ කෙනෙක් යතේ දාන ටිකක් අත්තේ වයිද? නැත්තම් කොසරුලයිතුමා අනාථ බිනිසිරිතුමාට කෝණ දන් කදක් එවනවා. එහෙම කළෙත් නැහැ. උපාධ්‍යයන් වහන්සේ දැක්ක දැන් දානි නැතුව තමයි මේ කුඩා නම නැත්තම් තරුණ ස්වාමීන් වහන්සේ භාවනා කරන්නේ. දාන ටිකක් එවන්න කියලා හිතුවද? නෑ, හිතුවේ නෑ. රාහුල තෙරුන් වහන්සේට අනේ භාග්‍යවතුන් වහන්සේ මට දාන ටිකක් එවයිනේ, මගේ උපාධ්‍යයන් වහන්සේත් මම භාවනා කරන දැක්ක දාන ටිකක් එවයි නේද කියලා සිතුවිල්ලක් හිතුනේ නෑ. එහෙමනම් ඒ දාන ගැන අවමානයක් හෝ අභිමානයක් නොලැබීමෙන් දුකක්වත් ලැබුණා කියලා මාන්නයක්වත් කෙසේ නම් හට ගන්නද? උන්වහන්සේට ඒ ආහාර ගැන හිතුනේවත් නෑ. එසේ දානේ නොවලඳා ස්වාමීන් වහන්සේ භාවනා කළා. හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න වැඩම කළා. ඒ විස්තරය අපි හෙට දවසේ ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ දේශනාව අවසන් කරනවා. රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි ඔබත් වඩන්න, ඔබත් නිවෙන්න, ඔබත් සැනසෙන්න. මේ භාවනා වැඩිමම අපර නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. එම උතුම් වූ ධර්මානුශාසනා පැවැත්වුවේ හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍ර භානක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින්වහන්සේ.